අයිබුවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් කාස්ට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා රසායනික පොහොර තහනම කාබනික පොහොර ආනයනය මේ රටට කෙසේ බලපායිද අප මීට ඉහත වීඩියෝවක සඳහන් කළ තේවගාව සම්බන්ධව කාබනික පොහොර කතරම් දුරට සාර්ථක වෙයිද රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කරන්න රජය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ 2021 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වෙනවා. ඒ කියන්නේ මහා කන්නේ සිට. ඒ කියන්නේ මහා කන්නේ වගාව කඩයුතු වලට කාබනික පොහොර යෙදීම අත්‍යවශ්‍ය කරුණක්. රසායනික පොහොර මහා කන්නේ සඳහා බලපෑවෙන කාරණයක් නොවේ. මේ සංකල්පයක් ලෙස මේ රටට ඉතාමත් වැදගත් සංකල්පයක් ලෙස මෙය රටට ඉතාම අභියෝගාත්මක තීන්දුවක්. අප කිසිවිටකත් සඳහන් කරන්නේ නැහැ මේ තීන්දුවේ වැරැද්දක් සම්බන්ධව මේ සංකල්පය ඉතාමත් වැදගත් මේ අභියෝගාත්මක තීන්දුව රට ගත යුතු කාලයද මේ එයයි අපනගන ප්‍රශ්නය මොකද රට එක පැත්තකින් කොරෝනා වසංගතයෙන් පීඩා විඳිනවා තවත් පැත්තකින් සාගර දූෂණයක් සම්බන්ධව පීඩා විඳිනවා ඉතින් මෙය යම් හැලහැප්පීම් සහිත කාලයක් රසායනික පොහොර තහනම ගැන මේ දිනවල වැඩියෙන් අවධානය යොමු වෙලා තිබෙනවා යම් පුද්ගලයන් මෙයට කනස්සල්ල පළ කරනවා තවත් පිරිසක් මෙහි වටිනාකම ගැන අදහස් ප්‍රකාශ කරනවා අප ප්‍රකාශ කරන්නේ මධ්‍යස්ථ අදහසක් රසායනික පොහොර තහනම සුදුසුයි කාබනික පොහොර ආනයනයත් සුදුසුයි අප සෑම විටම ප්‍රකාශ කරන්නේ මේ සුදුසු කාලය නොවන වගේ ඉදිරි මහා කන්නය ගැන කතා කරොත් මහා කන්නය වී ඇතුළු අනිකුත් ආහාර භෝග සඳහා කාබනික පොහොර අවශ්‍යතාවය අවම ටොන් මිලියන 3ක් රටක් විදියට අපට සපයා ගත හැකිද එයයි තිබෙන ගැටලුව ඊට අමතරව තේ පොල් රබර් කියන්නේ රටේ ආර්ථිකය රඳා පවතින භෝග මේ රටේ ආර්ථිකය රඳා පවතින භෝග වලට කාබනික පොහොර යෙදීම සුබදායි ප්‍රතිඵලයක් නමුත් කාබනික පොහොර එතරම් ඉක්මනට ඒ අවස්ථාවයත් රටට සපයා ගත හැකි වේද රට තුල නිෂ්පාදනය කරන්නට හැකි වේද මේ කාබනික පොහොර අවශ්‍යතාවය රට තුල නිෂ්පාදනය කරන්නට යම් පියවර අරන් තිබෙනවා නමුත් කාලය හරස් වෙයි මේ වන විටත් ප්‍රමාණවත් පොහොර තොග රට තුල ඇති බවට රජයේ පැවසුවත් පොහොර නොලැබීම නිසා වගාවන් විනාශ වන බව ගොවීන් මැසිවිලි නගනවා ශ්‍රී ලංකාවේ කෘෂි බිම් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ කෘෂි බිම් ප්‍රමාණය ගත්තොත් ඒක හෙක්ටාර ලක්ෂ 15ක්. ඉන් වසරකට වගා කරන ප්‍රමාණය හෙක්ටාර ලක්ෂ 13ක්. ශ්‍රී ලංකාවේ විනිෂ්පාදනය කරන විනිෂ්පාදනයේ වැඩිම දායකත්වයක් සපයන දිස්ත්‍රික්ක ගත්තොත් අම්පාර මඩකලපුව කුරුණෑගල අනුරාධපුරේ සහ පොළොන්නරුව ඉන් ප්‍රධානයි. ඉන් දිස්ත්‍රික්ක හතරක්ම උතුරු මැද සහ නැගෙනහිර කියන පළාත් දෙකට අයත්. එම නිසා රටේ ඉදිරි මහා කන්නේ පිළිබඳ යම් ගැටලුවක් පවතිනවා මහා කන්නේට සපයාගත යුතු පොහොර අවශ්‍යතාවයේ රට තුල සපයාගත හැකි වේද උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන නියම ව්‍යාපෘතීන් ආරම්භ කරන්නට යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණේ 2021 ජූනි මාස 7 වෙනිදා නැගිනේර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්නට කියලා නැගිනේර පළාත් ආණ්ඩුකාරතුමන් ජූනි මාසේ 9 වෙනිදා තමයි උපදෙස් දෙන්නේ. එසේනම් අපට දැනෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය යෝජනා මට්ටමේද තාම තිබෙන්නේ. එසේනම් එවැනි යෝජනා මට්ටමේ තිබෙන පොහොර නිෂ්පාදනයක් සම්බන්ධව අප මහා කන්නේට යම් විශ්වාසයක් අඳව ගන්න කෙසේද? එයයි තිබෙන ගැටලුව. ගොවින් සෑම් විටම කියනවා දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නැහැ. රසායනික පොහොරත් නැහැ. තෙල් ටිකක් ගිනි ගණන්. මේ සේරගෙම්ම බැටකන්නේ ගොවියෝ අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට. මේ බොහොම මෑතක තමයි කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට අපේක්ෂිත ගොවීන් ලියාපදිංච කිරීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සිදුවන්නේ. එම නිසයි අප කියන්නේ තාවම කාබනික පොහොර නිෂ්පාදනය යෝජනා මට්ටමක තිබෙනවා කියලා.
එවන් වූ යෝජනා මට්ටමක තිබෙන කාබනික පොහොර නිෂ්පාදනයක් කෙසේ අප රටට බලපායිද ඉදිරි මහකන්න අවශ්‍යතාවය සඳහා හීනෙන් බය වේලා වගේ ගත්තු මේ තීන්දුව එක පැත්තකින් අවිද්‍යාත්මකයි අප හිතන්නට ඕනේයි තීන්දුවේ සම්බන්ධව මේ ගත්තු තීන්දුව සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ ගත යුතුයයි රටේ තියෙන මුදල් රටේ තියෙන රටෙන් පිටට යන මුදල් ටික නවත්වා ගත යුතුයයි රටේ තියෙන සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනට ගත යුතුයයි අප සෑම විටම කියන්නේ මේක ඉතාමත් හොඳ සංකල්පයක් දශක 5ක් තිස්සේ අපි වගා කරපු ක්‍රමයේ යම් ප්‍රශ්නයක් තිබෙනවා පාරිසරික වගාව කාබනික ගොවිතැන කියන්නේ ඉතාමත් හොඳ සංකල්පයක් නමුත් කාබනික පොහොර ගොවියාට ලබා දීමට සමස්ත ක්‍රියාවලියට දැනට සැලසුමක් නැහැ ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේකට වැඩපිළිවෙලක් හදාගෙන යනවා කියලා නමුත් අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපතිතුමා ජූනි මාසේ 8 වෙනිදා කියනවා මේක රජයේ ගත්ත හදිසි තීරණයක් නොවන බව පැහැදිලි එතුමා තවදුරටත් කියනවා මේක දුෂ්කර වුණත් බැනුම් මහගෙන හරි ජනතාවට කියලා දෙන්න ඕන මේක මගේ මේ ගත්ත හදිසි තීරණයක් නෙවෙයි මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියෙනවා ඒ වගේම ආයවේදී අපි පැහැදිලිවම කිව්වා අපි මෙතනට යන්නේ කියලා මේක රටට විතරක් නොවෙයි ලෝකෙටම හොඳ තීරණයක් අප කියන්නේත් එයයි රටට විතරක් නෙමෙයි ලෝකෙටම හොඳ ආදර්ශයක් ශ්‍රී ලංකාව කාබනික ගොවිතැන හා වටවෙච්ච ආර්ථිකයක් තියෙන රටක් කියන එක මේක හොඳ දෙයක් ගහලේ ලෙව්වත් කුටි කාලේ හරි වැඩේ කරන්න ඕන ජනාධිපතිතුමා වැඩිදුරටත් කියනවා සෞභාග්‍ය දැක්ම යටතේ ඉදිරි දශකයේ තුල ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට සහ කාබනික පොහොර නිෂ්පාදනයේ වේගවත් කිරීම ඒ සෞභාග්‍ය දැක්ම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. එම නිසා අප සෑම විටම අප නැවත වතාවක් කියන්නේ මේ ගත්තු තීන්දුවේ කිසිදු ගැටලුවක් නැහැ. අප පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ගත්තු තීන්දුව ක්‍රියාත්මක කරපු වේලාව. අවසාන වශයෙන් කිව්වොත් තවම රට තුල කාබනික ගොවිතැන තවම රට තුල කාබනික පොහොර නිෂ්පාදනයේ සාකච්ඡා මට්ටමේ මූලික අධ්‍යයනයේ තිබෙද්දී අප කොහොමද ඉදිරි මහකන්නේ සඳහා එම කාබනික පොහොර වලින් අපේ කුඹුරු ටික අස්වද්දන්න පුළුවන් කියලා හිතන්නේ. එයයි තිබෙන ගැටලුව